පුතිය නගරයක් වූ ජිනීවා කේන්ද්‍ර කරගනිමින් සිදුවන ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට මෙන්ම මුළු මහත් ලෝකයටම පුළුල් බලපෑමක් සිදුවන බව අප කවුරුත් දන්නා සංසිද්ධියක්. ඒ අනුව මෙවරත් ස්විස්සර්ලන්තයේ ජිනීවා නුවර කේන්ද්‍ර කරගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සෙසිවාරය පසුගියදා ආරම්භ වුණා. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ වාර්තාවද පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා. එම වාර්තාවෙන් අවධාරණය කර ඇත්තේ සියලු ප්‍රජාවන්ගේ මානව හිමිකම් වලට බලපෑමක් වී ඇති ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් ලබා ගැනීමට නම් මුල් බැස ඇති දූෂණ වංචා කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. අතීතයේදී මෙන්ම මෑත කාලීනවද ශ්‍රී ලංකාවේ සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා ආර්ථික සාපරාධයන් සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කර තිබෙනවා. මහකොමසාරි සොරිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් තීරණාත්මක මන්සන්ධියකට එළඹ සිටින බවයි. සමකාමී විරෝධතා මර්ධනය කිරීම සඳහා හඳුන්වා දී ඇති කුරිරු ආරක්ෂක නීති වහා අහෝසි කළ යුතු බවද ඇය සිය වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා. මිෂෙල් බැචලේ මහත්මිය පෙන්වා දෙන්නේ ආණ්ඩුව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය නායකින් අතරංගුවට ගනිමින් හා සමකාමී උද්ඝෝෂණ මැඩ පවත්වමින් සිටින බවයි. ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ඇතිව වින්දිතීන් හා ඔවුන්ගේ නියෝජිතීන්ද සහභාගි කරගනිමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිද පරීක්ෂණයක් සිදු කළ යුතු බවද අදාළ වාර්තාවේ දක්වා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 51 වැනි සෙසිවාරය ඔක්තෝබර් මස 7 වනදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතයි. අයිබෝවන්, දැන් ඔබට පැහැදිලි ඇති අද මිලින්ද සමග නියමාර්ථයෙන් අපි කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. දැන් මේක ලෝකෙම මාතෘකාවක්. ඒ තමයි මානව හිමිකම් සමුළුව. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට වසර ගණනාවක් තිස්සේ මේ වෙතින් එල්ලවුණු යම් යෝජනා සමහරලාට ඒවා පීඩන හැටියට රට ඇතුලේ සාකච්ඡා වුණා වෙන්න පුළුවනි. අප කළ යුතු දේ සම්බන්ධයෙන් අපිට විවිධ රටවල් සහයෝගය පළ කරා. විවිධ රටවල් අපිට එහෙම අර පීඩනය කියලා අපි කියනවා නම් ඒ වචනේ අපිට එල්ල කරලා කතා කරා. මානව හිමිකම් කොමිසමේ වාර්තාවල යම් යම් අපිට කළ යුතුයි කියලා කියන දේවල් තිබුණා. ජාත්‍යන්තර සම්බන්ධතාව එක්ක යම් යාන්ත්‍රණයන් නිරීක්ෂණ තත්ත්ව යාන්ත්‍රණයන් පැනවිය යුතුයි කියලා යෝජනා ගෙනාවා. රට එක විටකව ප්‍රතික්ෂේප කළා. සමහර අවස්ථාවකදී අපි සම අනුග්‍රහකත්වයේ දරුවා. ඉන්පස්සේ අපි නැවතත් ඒකෙන් ඉවත් වුණා. මෙන්න මේ තත්ත්වයන් යටතේ අපි අද මේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයෙන් මතුවෙන කරුණු ගැන තමයි අද ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමඟ කතා කරන්නේ. අයිබන් ඔබතුමාට. අපි මෙවර සමුළුව ගැන එකපාරටම කඩාගෙන පැනලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමාගෙන්, මෙවර සමුළුව අපේ රටට කොහොමද? ඒක තමයි හැමදෙනාම බලන් ඉන්නේ. අපි එතනින් යම් ප්‍රවේශයක් කරගෙන ඊට පස්සේ අපි ඒ සම්බන්ධයෙන් ටිකක් විස්තරාත්මකව කතා කරමු. මේ සමුළුව අපිට ඇතුළ අපිට අභියෝග රාශියක් තියෙනවා. ඒක පැහැදිලි. හැබැයි මං හිතන්නේ මට තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපේ මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, ඒක අපි අපේ ප්‍රමිතිය මොකද්ද? අපේ රාමුව මොකද්ද? සංහිඳියාව කියන එකට අපේ රාමුව මොකද්ද? අපි නිර්මාණය කරලා තියෙනකොට අපේ සමාජයේ බෙදිලා තියෙන එක පැහැදිලිනේ. කියන්නේ අපේ ජාතීන් අතර බෙදීම් තියෙනවා, ආගම් අතර බෙදීම් තියෙනවා, පන්ති අතර බෙදීම් තියෙනවා, උඩරට පහතරට බෙදීම් තියෙනවා, ඉංග්‍රීසි කතා කරන සිංහල කතා කරන බෙදීම් තියෙනවා. විශාල බෙදීම් රාශියක් තියෙනවා. කුල බෙදීම් සමහර තැන්වල තියෙනවා. ඉතින් ඒක අපිට දර්ශනයක් තියෙන්න ඕනේ. මං හිතන්නේ ජෙනීවා වලින් අපිට ඒ දර්ශනය ලබා ගන්න අවශ්‍යයි කියලා හිතෙන්නේ නැහැ. ඒක ඒක ඉතිහාසයේ අපි කතා කරලා තියෙනවා. අපි ඉස්සර වැඩසටහන් වලත් අපේ යුද්ධය හරහා කාලේ, ඒ වගේම ඩයස්පොරාව හරහා එන පීඩනය, ඒ වගේම දේශීය මට්ටමේ තියෙන බෙදීම් නිසා සමහර කණ්ඩායම් හිතනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න අපේ භූමිය තුළ විසඳන්න බෑ කියලා පිටරට ගිහිල්ලා ඒවා ඉදිරිපත් කරනවා. දැන් ඉන්දියාවේ ප්‍රශ්න රාශියක් තියෙනවා රට තුළ. ඒගොල්ලෝ ජිනීවා ගිහිල්ලා ඒවා විසඳන්න හදන්නේ නැහැනේ. ඒගොල්ලෝ රට තුළ තමයි ප්‍රශ්න විසඳන්නේ. මොනාරි හේතුවකට
අපේ රට තුළ ඉන්න සමාජයට අමාරු වෙලා තියෙනවා ඒ ප්‍රශ්න රට තුළ විසඳන්න. ඉතින් ඒක එතකොට තමයි ප්‍රශ්නේ එන්නේ. අපි අපේ සමාජයේ අසමගිය හරහා තමයි පිටරට රටවල් අත ගහන්න යන්නේ මේ වැඩවලට. ඉතින් මේ සැරේ මේ අපිට අභියෝග රාශියක් තියෙනවා ජාත්‍යන්තර මට්ටමේ, විශේෂයෙන්ම බටහිර රටවල් වලින් අපිට එක එක මේ විවේචන ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. ඉන්දියාවත් ඉදිරිපත් කරලා තියෙනවා අපේ බලය බද්ධගත කිරීම සම්බන්ධව ඒගොල්ලෝ කියලා තියෙනවා ඒ වේගය වැඩි කරන්න ඕන කියලා. ඒ කියන්නේ 13 වෙනි සංශෝධනය විශේෂයෙන්ම පළාත් සභා ඡන්ද සම්බන්ධව. ඉතින් එක එක අදහස් එතනින් එයි. ඒක 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 පැහැදිලිව අපිට මං හිතන්නේ මේ වාසියට නෙමෙයි එතනින් එන්නේ. හැබැයි මං හිතන්නේ අපි මෙහෙ කතා කරලා අපි හද හැදෙන්න ඕන ඉස්සෙල්ලා. ඒක තමයි මගේ මතය. දැන් ඔබතුමා කියන අපි බෙදීම් තියෙනවා. එතකොට අපිට ප්‍රශ්න තියෙනවා මේ සම්බන්ධයෙන්. එතකොට අපේ රටේ සමාජය හැදීම කියන කාරණේ වෙනත් ආයතනයකට පැවරීම හෝ ඒවයින් අපිට නියෝග නිකුත් කිරීම යන තැන ගැන ඔබතුමාට තියෙනවා යම් නොකමැත්තක්. ඒසේ නොවිය යුතුයි. ඒක අපි කළ යුතුයි කියලා. දැන් අපි එතනට තල්ලු වෙලා තියෙන මොහොතක, මිනිස්සු එතනට තල්ලු කරලා තියෙන මොහොතක, ජාත්‍යන්තර මේ වගේ බලපෑම් වලට සුදුසු පරිසරයක් සැකසීම සම්බන්ධයෙන් අපි කායකද ගනුදෙනු කරන්න ඕනේ. මං හිතන්නේ මේකේ ජාත්‍යන්තර එක්ක පැහැදිලිව ගනුදෙනු කරන්න ඕනේ. මොකෝ අපි කුඩා රටක් හැටියට ඒ පීඩනය පිළිබහ ගන්න යම්කිසි ගනුදෙනුවක් කළ යුතුයි. හැබැයි ගනුදෙනු කරන්න ඉස්සෙල්ලා මං හිතන්නේ අපි රාමුවක් හද අපේ රාමුවක් හදා ගන්න. අපි සමාජයක් හැටියට එකතු වෙලා මේ ජාති ආගම් කුල පන්ති ඔක්කොම බලන්න නැතුව කියන්න ඕනේ ඉස්සෙල්ලම මොකද්ද අපේ ජාතික අනන්‍යතාවය, ඒකට අවශ්‍ය පාලන ව්‍යූහය මොකද්ද. එතකොට මේ අපරාධ සම්බන්ධව මේ මොකද්ද අපේ අදහස්. ඒක හරියට අපි ඔක්කොම සමගිය එකතු වුණොත් ලෝකෙට අපි ඊට පස්සේ කියන්න ඕනේ හරි මේක තමයි අපේ අනන්‍යතාවය, මේක තමයි අපි කරන්න යන්නේ. උගලන්ට සමහර අපි කරන සමහර දේවල් පිළිගන්න ගන්න පුළුවන්. හැබැයි මේක තමයි අපිට ගැළපෙන්නේ. ඉතින් අපිට එතකොට අර මේ මං හිතන්නේ ආත්ම ශක්තියක් එයි මේක ලෝකෙට ඉදිරිපත් කරන්න. ඒ වගේම මෙතන මේ දැන් විශේෂයෙන්ම තමිල ඩයස්පෝරාව එක්කත් දැන් මං හිතන්නේ වර්තමාන රජයේ සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේ සාකච්ඡා වැදගත්. එතකොට එකතු කිරීමේ එක පැත්තක්. හැබැයි අන්තිමට අපි තීන්දුව කරන්න ඕනේ අපිට මොකද්ද යා යුතු ගමන කියලා. හැබැයි ඒක තුල මම තව පැත්තක් කියන්න ඕනේ. අද ලෝකයේ හැම ආයතනයම, හැම ජාත්‍යන්තර ආයතනයම, මේ සංවිධානයම තව පැත්තකිනුත් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අද ලෝකෙ බෙදිලා තියෙනවා. චීනේ එක පැත්තක ඉන්නවා. රුසියාව චීනේ කියන්න පුළුවන්. බෑ චීනේ තමයි එතන ප්‍රබල. අනිත් පැත්තේ බටහිර රටවල් එක්සත් ජනපදයේ බටහිර රටවල් ජපානේ ඉන්දියාව. ඉතින් මේ කඳවුරු දෙකකට ලෝකෙ බෙදිලා තියෙනවා. දැන් අපේ ඒ කඳවුරු දෙක තුල අපි කොහොමද මේ හැසිරෙන්නේ කියන එකත් මෙතෙන්ට බලපාන. දැන් උදාහරණයක් හැටියට මතයක් තිබුණොත් මේ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මේ සංවිධාන ඒ ව්‍යුහය බටහිර පැත්තට බරයි. ඉතින් ඒ මතයක් එනවා නම් අපි චීන පැත්තට බර වෙලා ඉන්නවා වැඩි කියලා. එතකොට ඒ සංවිධාන ඒ විදිහට ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ භූගෝලීය දේශපාලනයත් වැදගත් වෙනවා මෙතනත් අවංකව මේ අපේ ආර්ථික පැත්තට. ඔබතුමා මේ කියන්නේ ඒ ආයතන ස්වාධීන නෑ, ඒවත් පක්ෂපාතී කියලාද? මං කියන්නේ අද ලෝකේ දැන් අපි වගේ කුඩා රටකට ලෝකෙට යන හරය අපිට ලෝකේ යන හරය ගැන අපිට මේ බල බල කරන්න බෑ. ඉන්දියාවට පුළුවන්. ඉන්දියාවට පුළුවන් ගෙලින්ම ඉඳගෙන කියන්න මානව හිමිකම් මේ සංවිධානයට හරි මේකෙන් එන්න එපා කියලා කියන්න ඒක කරන්න පුළුවන්. ඉන්දියාවටත් සමහර වෙලාවට ප්‍රශ්න මතුවෙනවා ජෙනීවාවට. අපේ ඒගොල්ලන්ට ඒ හයිය තියෙනවා. අපිට ඒ හයිය නැහැ. ඒක නිසා අපි ඒවට මුහුණ දෙනකොට හරි සියුම් විදිහට මුහුණ දෙන්න ඕන, උපක්‍රමශීලී විදිහට මුහුණ දෙන්න ඕන. මේ ඔක්කොම බලලා මේ රටවල් ගැන අවබෝධයක් තියාගෙන මුහුණ දෙයි. ඒක තමයි අපි කරන්නේ. අවංකව මං හිතන උත්සාහයක් අපි දරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ සංහිඳියාවක් නැති එක, අපේ සමාජය තුළ සමගියක් සංහිඳියාවක් නැති එක.
රටක් හැටියට ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් කියන එක හරියට නැති එක. අපේ ඉතිහාසයේ අපි කොහොමද දැන් අපේ දැන් මේ 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 අපේ නිදහස ලබාගත් දවස ඉඳලා අද තෙක් අපේ තිබිලා තියෙන සෑහෙන දේශනාකාරී ඉතිහාසයක් නේ. ත්‍රස්තවාද කියන්නේ 71 87 එතකොට LTT ත්‍රස්තවාදය, ඊට පස්සේ මේ මේ පාස්කු බෝම්බ. ඉතින් බැලුවොත් කවුරු හරි පිටින් අපේ සමාජය දිහා බලනවා නම් මේක අපේ සංහිඳියාවක් තියෙන සමාජයක් හැටියට පිළිගන්නේ නැහැ. මොන හරි හේතුවකට විශාල මේ ප්‍රචණ්ඩතාවයක් අපේ සමාජය තුළ තියෙනවා. දැන් ඔබතුමා යෝජනා කරනවානේ පුන පුනා මේ සමාජය තුළ එහෙම සංහිඳියාවක් තියාගෙන අපිට ගමනක් යන්න ගියොත් ඇත්තටම අපිට මේ විදේශ රටවල් වලින් ඇති වෙන බලපෑමට එරෙහිව අපිට නැගින්න එහෙම ශක්තියක් තියෙනවා කියලා. නිකන් හිතෙන්නේ නැද්ද සමාජ දිහා හරියට මේ විමර්ශනය කරලා බැලුවොත් එහෙම? සමාජය ඇතුලේ මිනිස්සු සංහිඳියාවක් ඇති කරගන්න දරන හැම උත්සාහයක් එකම හැම මොහොතකදීම මොකක් හරි අවස්ථාවාදී දේශපාලන උපක්‍රමයකට ඒක පරාජය වෙන්නේ කියලා. ඒක හරි. ඒකත් අපේ සමාජ කොටසක් නේ. දේශපාලනය කරන්නේ මේ මේ වෙන රටකින් ආපු මිනිස්සු නෙමෙයිනේ. කියන්නේ ලෝකෙකින් ආපු මිනිස්සු නෙමෙයි. අපේ මිනිස්සුමයි දේශපාලනය කරන්නේ. ඉතින් ප්‍රාදේශීය සභාවේ ඉඳන් සමුපකාරයේ ඉඳන් පළාත් සභාවේ ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ මිනිස්සු. ඉතින් මම කියන්නේ දැන් අපි නිහාල් ඡන්ද දීලා තියෙනවා, මම ඡන්ද දීලා තියෙනවා, දැන් අපි ඡන්ද රාශියකට ඡන්ද දීලා තියෙනවා. අපි ඉතින් ඒකට වග කියන්න ඕනේ හරි මේ මොකද්ද උනේ කියලා. නායකයොන්ට ඇඟිලි දික් කරන එක සාධාරණයි. මොකද අපි නියෝජිතයෝ බද මමත් දේශපාලන හිටපු එකෙක් හැටියට මටත් ඇඟිලි දික් කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඒක හරි. හැබැයි සමාජයක් හැටියට යම්කිසි අපි හිතන්න ඕනේ. මොකද ජෙනීවා වල අපේ ප්‍රශ්න විසඳන එකට මම විරුද්ධයි. ඒක මම හිතන්නේ සාධාරණ නෑ. මම හරි කියන්නේ, මම කියන්නේ අපිට IMF එක අවශ්‍යයි අපේ ආර්ථික ප්‍රශ්නේ විසඳ ගන්න. මට වෙන විකල්පයක් දෙන්නේ නෑ. හැබැයි ජෙනීවා ගිහිල්ලා අපිට උපදෙස් ගන්න අපේ සමාජයේ හදන හැටි මම හිතන්නේ ඒක වැරදි. හැබැයි අපි එතෙන්ට ගිහිල්ලා තියෙනවා. එතෙන්ට ඉර වෙලා. ඉතින් අර දැන් ඔයා කියන එක දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කර කර ඉන්න පුළුවන්. නැත්තම් අපි ක්‍රමයක් බලන්න ඕනේ. අපි කොහොමද එකතු වෙලා මේක විසඳන්නේ කියලා. ඒකට විසඳුම මට කෙලින්ම දෙන්න අමාරුයි. මොකෝ මේ ක්‍රමය දැන් ඔය අරගලය තුලක් තිබුණේ සිස්ටම් එක ගැනනේ. හැබැයි මට අරගලය එක තියෙන ප්‍රශ්නේ තියෙන සිස්ටම් එක කියන්නේ තියෙන එක සම්පූර්ණ විනාශ කරන එක නෙමෙයි. ඒක පිළිතුරක් නෙමෙයි. කිසි රාමුවක් තුල තමයි ප්‍රශ්න විසඳන්නේ. පැහැදිලිව මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන බා මේක නම එකද. හරි, දැන් අපේ රජයේ නියෝජිතයෝ විශේෂම විදේශ කටයුතු අමාත්‍යවරයා, එතකොට අධිකරණ අමාත්‍යවරයා මේ දෙදෙනා තමයි විශේෂම මේ රජයේ නියෝජනය කරගෙන මේ වෙලාවේ රටේ ප්‍රතිචාරය දක්වන්නේ. එතකොට විදේශීය යාන්ත්‍රණයක්, ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් මෙවරත් එක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඊළඟට යම් පිළිතුරු ප්‍රතිචාර දැක්වීමක් කරලා තියෙනවා. මේ දක්වන ප්‍රතිචාරය අර එන පීඩනයට එරෙහිව ප්‍රතිචාරය දක්වන ප්‍රතිචාරය ශක්තිමත්ව බලපෑමක් එල්ල කරයි කියලා ඔබට විශ්වාසද මානව හිමිකම් කොමිසම ඇතුලේ? මේ ඇමතිවරු දෙපොළම හුඟක් මහන්සි වෙලා තියෙනවා. ඒ කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. මගේ මතය තියෙන්නේ මේ අන්තිමට කොච්චර අපිට අපිට විවේචනයක් ආවත් ජනීවා වලින් අන්තිමට අවුරුද්දක් විතර අපිට කාලය ලැබෙයි හුස්මක් ගන්න. හේතුව තියෙන්නේ මේ මේ ඉතන එක එක ඒගොල්ලෝ එක එක අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, එක එක මේ 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 යෝජනා ස්ථිර කරගන්න පුළුවන්, එක වෙන කතාවක්. අපිට හුස්ම ගන්න කාලයක් දෙයි. හේතුව තියෙන්නේ අපි මේ වැටලා තියෙන ආර්ථික මේ මේ තත්ත්වය හැම දිනටම තේරෙනවා. ඉතින් මේ 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 ඒ නිසා ඒකට ආර්ථිකය හදාගන්න කෙටි කාලයක් ලැබෙයි. හැබැයි අපිට ඒගොල්ලෝ යෝජනා රාමුවක් ඒ පැත්තෙන් ඉදිරිපත් කරයි. ඉතින් මගේ මතේ තියෙන්නේ අපි ඒ කාලේ අරගෙන අපේ රාමුවක් අපි හදාගන්න, අපේ සංහිඳියාවක් අපි හදාගන්න. දැන් අවුරුදු ගාණක් අපි මේ අවස්ථා නාස්ති කරලා තියෙනවා. ඉතින් ලෝකෙ තුලත් අපි දැන් අපි හිතපු දැන් ජනීවා මේ සම්මුලුව මං හිතන්නේ එතන ඉන්න හැම පුද්ගලයාම බලන්නේ අපේ රට තාත ගහලා රට බෙදන්න නෙමෙයි. එතන අවංක පුද්ගලයෝ ඒ මානව හිමිකම් ශාස්ත්‍රයේ තුල ඉන්න පුද්ගලයාට අවංක චේතනා, අවංක දර්ශන තියෙනවා. ඒක පැහැදිලිව. හැබැයි
මගේ තර්කයේ තියෙන්නේ ඒවා එතනින් කරන්න බෑ මෙතනින් කරන්න ඕනේ. හැබැයි අපි කරන්නේ නැත්නම් වෙන කවුරු හරි ඇවිල්ලා කරන්න ඉඩ තියෙනවා. ඒ ප්‍රශ්නේ එනවා. ඉතින් අපේ රාමුව අපි හදාගන්න. දැන් විදේශ යාන්ත්‍රණයකට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒකේ තේරුමක් නැහැ. හැබැයි අපේ රට තුල දැන් අර උගත් පාදම් කොමිෂම තිබුණා. ඒකේ උපදෙස් අදහස් දීලා තියෙනවා. ඒවා ගන්න පුළුවන්. අරගෙන අපි යම්කිසි රාමුවක් අපි හදාගන්න. හැබැයි මේක සම්පූර්ණයෙන්ම අන්තවාද දේශපාලන වේදිකාවේ විසඳන්න ගියොත් එතකොට ලෝකේ එන්න එන්න අපිට අපිව පොං කරයි. මොකද දැන් ඒ ඒ පාරේ අපි යන්නේ. ඒ අපි මේ පොං වෙන පාරේ යන්නේ. ඉතින් අපිට අවස්ථාවක් තියෙනවා මේ මම හිතන්නේ අපිට කරන්න තියෙන්නේ මොනවාද කළ යුතු යන මඟ මොනවාද කියන එකට වාර්තා ඇති වෙන්න තියෙනවා. මේ රට තරම් වාර්තා හදපු රටක් ලෝකේ නැතුව ඇත. ඉතින් මං අර උගත් පාඩම් කොමිෂම එක උදාහරණයක් හැටියට දුන්නේ. ඒකේ ඒකේ මේ අපි ඒ හැම ප්‍රශ්නෙටම අදහස් දීලා තියෙනවා. මං හිතන්නේ අපේට දරා ගන්න පුළුවන් අපිට ගැළපෙන විසඳු. ඉතින් ඒවා බලලා තවන්නම් තව එකතු කරලා මේ දෙමළ විශේෂම දෙමළ මේ නියෝජිතයන් එක්කත් දේශපාලන නියෝජිතයෙක් සාකච්ඡා කරලා අනික් ජාතීන් අනික් ආගම් අපි ඔක්කොම ආගම් එකතු වෙන්න ඕනේ. එකතු වෙලා සාකච්ඡා කරලා යම් කිසි සම්මුතියකට එන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. හරි. ඉතින් ඒක කරන්න හයියක් නැත්නම් ඉතින් අපි ඉතින් යන පාරේ යනවා. අපි සුළු විරාමයකට ගිහින් ඇවිත් ආපහු කතා කරමු. මිලින්ද සමග නියමාර්ථය. අපි ශ්‍රී ලංකාවේ සිට එතුමා ඉන්දියාවේ සිට අපි මේ පටිගත කිරීම සිද්ධ කරන්නේ. අපි මේ අද දවසේ කතා කරන්නේ මේ මොහොතේ ලෝක දේශපාලනය ඇතුළෙත් විශේෂයෙන්ම අපේ රටේ දේශපාලනය ඇතුළෙත් කතාවට ලක්වෙන්න මාතෘකාවක් වෙලා තියෙන මානව හිමිකම් සැසිවාරය පිළිබඳව. අපි එක මොහොතකදී අපේ නියෝජිතයන් යම් දෙවල් ප්‍රතික්ෂේප කරනවා, යම් දෙවලට එකගත්වය පළ නොකරනවා. ඒ වගේම මේ වන විටත් ඔවුන් මානව හිමිකම් කොමිසම විසින් යම් යම් ප්‍රකාශ කරනවා. ඒවට අදාළව මේ රටේ සිද්ධ වෙමින් තියෙන මොනවද කෙනෙක් ගැනත් ඒ නියෝජිතයන් පැහැදිලි කිරීම කරනවා. ඒ අතර මින්ට පෙර නොතිබුණු යම් වචන යම් දේවල් අරගෙන එන බවත් පේන මානව හිමිකම් කොමිසමේදී. ඒ වචන තමයි යෙදීම් තමයි හැඳින්වීම් තමයි ආර්ථික අපරාධ. එතකොට සමහරලාට මේ ගැන මානව හිමිකම් කොමිසමට මොකක්ද තියෙන වමනාව, ඒක ඒගොල්ලන්ගේ රාමුව ඇතුලේ ගත හැකි එකක්ද, මේ සමුළු ඇතුලේ සාකච්ඡාවට ගන්න ඕන එකක්ද කියන කාරණාත් ඒක ඇතුලේ අපේ නියෝජිතයෝ සාකච්ඡා කරනවා. ඊළඟට කුරිරු ආරක්ෂක නීති ආදී දේවල් අත්අඩංගුවට ගැනීම, එතකොට පාස්කු ප්‍රහාරය වැනි අවස්ථාවලට කරපු එළඹීම ප්‍රමාණවත්ද නැද්ද කියන දේවලු සාකච්ඡා වෙනවා. මෙන්න මේ ගැන ඔබතුමාගේ අදහසක් අපිට අවශ්‍ය වෙනවා. මම මුලින්ම නීති පැත්ත අපේ නියෝජිතයන් හැටියට ඉන්න ඇමති දෙපොල්ල අපේ රටේ ඉන්න දක්ෂම නීතිඥ දෙපොල්ලක්. ඉතින් ඒගොල්ලෝ ඒ පැත්ත මං හිතන්නේ හරි පැහැදිලිව ඉදිරිපත් කරනවා. අපි වෙනුවෙන් ඒ අවශ්‍ය කාරණා ඉදිරිපත් කරනවා. මේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නයක් තමයි නීතියට එහා යන එක. අර නිහාල් කියන එක, ඒ කියන්නේ දර්ශන ඊට එහා යන එක. ඒ කියන්නේ මේකේ දැන් ආර්ථික විද්‍යාවේ රාමු තියෙනවා, නීතියෙත් රාමු තියෙනවා. මෙතන රාමුවක් නැහැ. හේතුව තියෙන්නේ මානව අයිතිවාසිකම් කියන්නේ හැම එකම නේ. බැලුවොත් නිහාල් ඕන එකක් ඒක නීතියෙන් නෙමෙයි, ඒක මේවා වෙන්නේ අපේ හැඟීම් වල. ඒක හැඟීම් ඉතින් මානව හිමිකම් කවුන්සිලයේ හැඟීම් පර කවුන්සිලයක්. ඒක මත තියෙනවා. එතෙන්ට සහභාගී වෙන කණ්ඩායම් හරි තද මතවලින් එන්නේ. ඒගොල්ලන්ට මතයක් තියෙනවා. මේ වගේ ලෝකයක් තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ ලෝකේ තමයි මේ අනාගත පරපුර ජීවත් වෙන්න ඕනේ ලෝකේ. අර ඒක හොඳයි. ඒ වගේ දර්ශනයක් තියෙන්න ඕනේ අපි හැම දෙනාට. හැබැයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ වගේ රටක් අපිට ප්‍රායෝගික වෙන්න වෙනවා රට ඉදිරියට ගෙනියන්න. ඉතින් දැන් නීති දෙහා බැලුවොත් එහෙම හරි අපි අපේ තියෙන නීතිය 100%ක් මේ දුර්වලකම් නීතිවල තියෙන්න පුළුවන් එහා මෙහා. හැබැයි අපිට ගැළපෙන නීතිය අපි හදා ගන්න ඕනේ අපේ නීතිය රැක ගන්න. අපේ මේ සාමය රැක ගන්න, අපේ සමාජයේ ස්ථාවරභාවය රැක ගන්න. දැන් මට නිදහස කියලා හිතෙන්න පුළුවන් ගිහිල්ලා ජනාධිපතිතුමාගේ පුටුවේ වාඩි වෙන්න ඕනේ කියලා ඕන වෙලාවක. ඒක දෙන්න බෑනේ සමාජයක් තුර. ඒ අයිතිය දෙන්න පුළුවන් ඕනේ ගිහිල්ලා එහෙම කරන්න. සමහරු හිතන්න පුළුවන් නෑ අපිට අයිතියක් තියෙනවා ඒ පුටුව අපේ හැම ඕන පුරවැසියෙකුට ගිහිල්ලා එතන වාඩි වෙන්න පුළුවන් කියලා. ඒක හිතන්න පුළුවන්.
හැබැයි සමාජ තීන්දුවක් ගන්න ඕනේ කොතන රාමුව තියෙන්නේ කියලා. ඉතින් සමහර සමාජ කියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඕනෙක් කෙනෙකුට ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් පොත. මේ සංවාදයේ බලාගෙන ඉන්න කෙනෙක්ට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජනාධිපතිවරයාගේ පුටුවේ කෙනෙක් ඉඳගත්තාම ඒකට එරෙහිව මානව හිමිකම් හෝ එහෙම නැත්නම් නෛතික ක්‍රියාදාමයක් ගන්න කෙනාම ගන්න රජයක්ම කථානායක පුටුවේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඉඳගත්තු පුද්ගලයා සම්බන්ධයෙන් නොකිරෙනවා කියලා මේක සංවාදයට ලක් වුණා යම් ප්‍රමාණයකදී. මෙන්න මේ අසමතුලිතතාව තියෙනවා. බැං කියන්නේ ඒක ಗುಣ දෙය හරි කියන්නේ නැහැ. ඒක ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ හැසිරීම හරි කියන්නේ නැහැ. හැබැයි ඒ 225 තුල මේ ගිහිල්ලා පුටුවේ වාඩි වෙන එක සම්පූර්ණයෙන්ම සමාන කරන්න බෑ. ගෙමු නිහාල නැත්තම් මම ගිහිල්ලා ජනාධිපති පුටුවේ වාඩි වෙන එක. ඒක 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 ඔක ඉතරේ 225ටම අයිතියක් තියෙනවා. යම්කිසි ආකාරයකට අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. මං කියන්නේ උන දේ මං අනුමත කරන්න ඒක වැරදි. ඒක මේ 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 මං හිතන්නේ වැරදි ආදර්ශයක් ඊළඟ පරම්පරාවටත් අපිටත් තමත් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. මමත් දැකලා තියෙනවා ඒ වගේ අශෝභන සිද්ධි වෙනවා. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මං හිතන්නේ මේ දෙක එකතු කරන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඔක පාර්ලිමේන්තුව කියන්නේ ඡන්දෙන් තේරිලා හෝ ඒ ව්‍යවස්ථාව හරහා ඇවිල්ලා ඒ පුටුවේ වාඩි වෙන පුද්ගලයෝ. දැන් ඒක වෙන ගණ්ඩායම. දැන් පාර්ලිමේන්තුවට සාමාන්‍යයෙන් මේ මේ පුරවැසියෙකුට ඇතුලේ ගිහිල්ලා මේ පාර්ලිමේන්තු සභාවට ඇතුල් වෙන්න බෑනේ. සභාව මේ මේ ගිහිල්ලා මේ කියන්නේ සංචාරකයෙක්ට බලන්න පුළුවන්. හැබැයි නැත්තම් සභාවේ ගිහිල්ලා පුටුවේ වාඩි වෙන්න බෑනේ. ඒක අයිතියක් නෑ. ඒක ඒක විරුද්ධයි. ඒ සාවර නියෝගකට විරුද්ධයි. ඒක ඒක තියෙනවා පිළිවෙලක් තියෙනවා ඒතර. පිළිවෙලෙන් තමයි සමාජයක් ආරක්ෂා. සම්ප්‍රදායෙන් තමයි සමාජයක් ආරක්ෂා. දැන් අද බැලුවොත් බ්‍රිතාන්‍යයේ අපි බලන් ඉන්නකොට දැන් රජිර නැති වුණා. රජුරු අපි සමහරු හිතනවා ඇති මේ මොකද්ද කියන. හැබැයි සමාජෙම ඒක බලන් ඉන්නවා ඒ බ්‍රිතාන්‍යයේ. මොකද බ්‍රිතාන්‍යයේ විශ්වාසයක් තියෙනවා රජුරුව ගැන, ඒ සම්ප්‍රදාය ගැන. ඒක ඒක නීති නෙමෙයි, ඒව සම්ප්‍රදාය. දැන් හැබැයි දැන් අවසානයේ මානව හිමිකම් වැඩවලන කොමසාරිස්වරිය, මොකද කොමසාරිස්වරගේ කාලය අවසන් වෙනින්දා වැඩවලන කොමසාරිස්වරිය තමයි මේ දිනවල වැඩ කරන්නේ. එතුමියගේ කතාව ඇතුලේ යෝජනාවක් කරනවා මූල්‍ය තත්ත්වය යහපත් කිරීමට. මේ සමාජික රටවල් වලට ඉල්ලීමක් කරනවා ලංකාවේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා සහාය වන්න කියලා. ඊට කවුරුත් එහෙම යම් රටවල් අපිට සහාය දක්වුවා එතෙන්දී. රුසියාව, තුර්කිය, ඒ වගේ රටවල් අපිට සහාය දක්වලා ඒ පිළිබඳව කතා කළා. මේක ඒ රටේ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. ඒගොල්ලන්ට කාලය දෙන්න. මේ සමහර දේවල් කරන්න යම් කාලයක් අවශ්‍යයි. කාලය දෙන්න. මේ අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්න එපා වැනි දේවල් වලින් අපිට සහයෝගය දැක්වුවා. එතකොට අපිට මේකට සහාය දක්වන්න කියලා සමාජික රටවලින් කරන ඉල්ලීම කොයි වගේ ධනාත්මක තලයක තියලා ඔබතුමාට කතා කරන්න පුළුවන් කමක් තියෙනවද? අපිට මං අර මුලින් කිව්වා වගේ දේවල් අභියෝග එනවා මෙතනින්. එන්නේ නැත්තේ නැහැ. අපිට එතනින් කවුන්සිලෙන් ලැබෙන සහාය අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපිට හුස්ම ගන්න කාලයක් දෙන්න පුළුවන්. ඒ කාලය තුල අපි හදාගන්න ඕනේ අපේ ක්‍රමය හරියට හදාගන්න. අපි ඒක ඉදිරිපත් කළා. එතකොට අවශ්‍ය සටන ගෙනියන්න වෙනවා. හැබැයි අපි අවංක වෙන්න ඕනේ ඒ විසඳුම සම්බන්ධ. ඒතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනික තියෙන්නේ මම හිතන්නේ සමාජයක් හැටියටත් මාධ්‍යයටත් මේක වැදගත්. මේක මේ අපි අර මේක මේ මේ මානව හිමිකම් ප්‍රශ්නේ දිහත් බලන්නේ අපේ ක්‍රිකට් බලනවා වගේ. දැන් ඡන්ද පොත්තර කොච්චර වැටුණාද, කවුද දිනන්නේ, කවුද පෙරදෙන්නේ. ඒ මම හිතන්නේ ඒ විදියට මතු පිටින් බලලා මේක දැන් ආයිත් අපිට සැප්තැම්බර් වෙනකන් ඉඳී මේක ඉවරුණායින් පස්සේ ඒකනේ. දැන් මම හිතන්නේ අපේ නියමාර්ථය දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මානව හිමිකම් ගැන මම හිතන්නේ අපේ කීප වැඩසටහන් කීපයක් කෙරුවා. මේ විශේෂයෙන්ම ජනීවා ගැන ඒ වෙලාවේ අපි මීට වැඩිය ගැඹුරටත් ගියා එක එක පැතිවල. හැබැයි මට දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මං හිතන්නේ මාධ්‍යටත් වගකීමක් තියෙනවා. මේ 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 මේක අර මේ ක්‍රිකට් තරඟයක් වගේ බලන්න නැතුව අවුරුද්දකට සැරයක් හෝ අවුරුදු දෙසරයක් මේ මේකේ යථාර්ථය අවබෝධ කරගන්න. මේකේ මේ මොකද්ද අපි කරන්න තියෙන්නේ කියලා. අපි සමාජයක් හැටියට කොහොමද අපි එකතු වෙන්නේ? අපි කොහොමද මේක මේ 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 හැදිලා ලෝකෙට කියන්නේ අපේ අනන්‍යතාවයක් තියෙනවා. මේක මම ඉන්දියාවේ නිතරම දකිනවා. ඉන්දියාවට විරුද්ධව චෝදනා එනවා හොඟක්. හැබැයි ඉන්දියාවේ දේශපාලනය ඉන්දියාව තුල කෙරේ.
ජනීවාවල ලන්ඩන් නොල කෙරෙනවා ඒක වැඩිය දකින්නේ නෑ ඉන්දයාන දේශපාලඥන් ඒම නෙමේ ඒක ඒගොලන්ට අර මේ විශාල අභිමානයක් තියෙනවා තමාගේ රට ගැන ඒක මොන ජාතිය වුණත් මොන අගම වුණත් ඉස්සල්ල පළමුුව ඉන්දියන මහිතන්න එතෙන්ට තමයි අපි යන්න ඕන අපි එතන නෑ ඒකට හේතුව කියලා කෙනෙක්ට හිතන්න පුළුවන් ඉන්දියාව දේශපාලනඥන්ගේ හැසිරීම සහ අපේ දේශපාලනඥන්ගේ හැසිරීම. ඒ අනුව තමයි ජනතාව ඒ සම්බන්ධයෙන් යම් යම් තීන්දුව తీරන ගන්න ඉඩ තියෙනවා. දෙන්න පුළුවන්. ඔව්. දැන් අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නේ දැන් මේක මුලින් ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි. දැන් මානව හිමිකම් කොමිසමට මොකක්ද තියෙන බලය මේ වගේ දේවල් කරනවාද නැද්ද කියන එකට බලපෑම් එල්ල කරන්න. මොකක්ද නෛතික බලපෑමක් තියෙනවද නැත්නම් සාම්ප්‍රදායික අවස්ථාවක්ද ඒගොල්ලන්ට තියෙන්නේ කියන එක මේවා අපි කළොත් මෙහෙමයි නොකළොත් මොකද කරන්න පුළුවන් ඒ මොකක්ද ඒ තියෙන බලය දැන් ඒගොල්ලන්ගේ ඒ මේක ඒගොල්ලන්ගේ ක්‍රියාකිරීම වෙන්න තියෙන්නේ එක්සත් ජාතික මණ්ඩලය හරහා එක්සත් ජාතික මණ්ඩලයේ ආරක්ෂක මේ මණ්ඩලයේ ඒකේ ව්‍යුහයක් තියෙනවා ඒගොල්ලන්ට මේක ඒ වගේ බලයක් නැහැ හැබැයි ඒකට සම්බන්ධ වෙන රටවල් දැන් අපිත් එක්ක මේක සම්බන්ධව සාකච්ඡා කරගෙන යන රටවල් බැලුවොත් පටහිර බලවත් රටවල් ඒකේ ඉන්නවා. ඒක හන්දා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ රටවල් හරහා එක එක බලපෑම් කරන්න. ඒක කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ මං හිතන්නේ මණ්ඩලයට වැඩිය ඒ රටවල් එක්ක තියෙන ගණද. එක්සත් ජනපදය වෙන්න පුළුවන් එක්සත් රාජධානිය වෙන්න පුළුවන් යුරෝපීය රටවල් වෙන්න පුළුවන් ජනීවාවල දැන් අවුරුදු 30කට මම හිතන්නේ 30කටත් වැඩි කාලෙකට ලංකාව නිතරම ඒ ගණ්‍යාය පත්‍රයේ මාතෘකාවක් වෙලා තියෙනවා ජනීව. දැන් අපේ යුද්ධෙත් ඉවරයි අපේ දැන් මේ ආර්ථික අර්බුදයෙන් එළියට එන අවස්ථාවේ ආර්ථික අර්බුදය තුළ ඉන්න අවස්ථාවේ මේකටත් මුහුණ දෙන්න තියෙන එක ඒක මං හිතන්නේ අපි සමාජයක් ඇරෙන්නේ අපිට සාධාරණයි කියලා. ඉතින් ඒක නිසා මේක අපි ඒක යම්කිසි ආකාරයකට අවසන් කරන්න ගන්න බලන්න. හැබැයි එතකොට ඒ අවංකභාවයක් තියෙන්න ඕනේ අපේ තුල සංහිඳියාවක් ඇතිකර. ඒක වැදගත්. අපි දැන් මේ සම්බන්ධයෙන් ඇතරම කියනනම් තවත් දීර්ඝ ලෙසත් ගැඹුරු ලෙසත් සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක්. මොකද මේකේ තියෙනවා යම් යෝජනා තියෙනවා මේ ඒක සමුළුව තුලින් ආපු මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරපු පුද්ගලයන්ට එරෙහි සම්බාධක පැනවීම වගේ කාරණා තියෙනවා. මේවා කොයි වගේ යාන්ත්‍රණයක් ඇතුලේ කටයුතු කරන ඒවාද කියන එක ගැන මම හිතන්නේ රටේ ජනතාව දැනුවත් වෙන්න එක හොඳයි. එහෙත් අපිට අද මේ සම්බන්ධයෙන් කතා කළ හැකි කාලය අවසන් වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ ඇත්තටම කියනවා නම් මේ වගේ කාලයක් ඇතුළත කතා කරලා ඉවර කරන්න බැරි බව අපිත් අවබෝධයෙන් ඔබත් අවබෝධයෙන් ඉන්නේ. අපිට ඉදිරියේදී අවස්ථා හම්බ වෙයි මේකේ තියෙන අලුත් ප්‍රවණතා එක්ක මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න. එතකොට ඔබතුමාගේ අදහස්වල ඌමනාව අපිට මතුවෙනවා. එතන අපි මේ දේ කරමු. බොහොම ස්තුතියි අදත් මේ සම්බන්ධයෙන් කතා කරන්න එකඟ වුණාට ප්‍රවීණ දේශපාලන සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතාණෙනි ඔබතුමාට. අපි නැවතත් ලබන සතියේ මේ වගේම මුණගැහිලා තවත් කාලීන මාතෘකාවක් ගැන නියමාර්ථයෙන් කතා කරමු. සුබ දවසක් ඔබට.